बस आ रहा है। වෙලාවකට මට බයත් හිතෙනවා.
ඇයි බය? උපදින්නින් ළමයට අපේ වාසගම නෙමෙයිනේ දාන්න වෙන්නේ. එතකොට දොස්තර මහත්තයාගේ වාසගම? කන්දය සුබ්‍රමණියම්. දුව කියනවා කෑම ටිකක් කාලා යන්න හිටියා නම් කියලා. ග්‍රාමසේවක මහත්තයත් එක්ක ආපු එකේ කෑම ටිකක් කාලා මැඳ තාත්තේ. දයාවති. අපි ආපු වැඩේ නම් හරි. දොස්තර මහත්තයා පන්සලේ බාර ගැනීම සෑහෙන කොටසක් බාරගත්තා. අනේ ඒක අපිට ලොකුම ආඩම්බරයක්. හැබැයි ගමේ මිනිස්සු නම් හුහුල්ලයි. ඒකට මොකද? ඉංගතේ වැඩන්න. ඊට වාහනයක් අත් නැහැ නෝගන්ට. මෙදාව කරත්තවත් දෙනියමු. මොනවද දෙන එක යන්නේ? සුබ්‍රමණිය දොස්තර මහත්තයා දැන් ඉන්නේ එහෙනේ. මං කරපළා ඉක්මන් කරමු. සුප්‍රමණිය දොස්තර මහත්තයා පෙන්නවනේ යන්න ඕන. හා යන්. ලෙඩව ඇඳට ගන්න. අම්මා හස්බන්ඩ් දෙන්න. අනිත එළියට යන්න. ගමේ මිනිස්සු නැතුවද මේක මේ දෙමළ මිනිහට දෙන්න හදන්නේ? එව්වා හරියන්නේ නැහැ. එව්වා සුම්මා. මෙව්වා මේ විදිහට මේ ගමේ වෙන්ට දෙන්න බෑ. තේරුණාද? එහෙම වුණොත් අපිට සෞත්තුව. හැබැයි ඕක කෙරුණොත් අපේ බල්ලෙක්වත් උඹලා එක්ක කිසි සම්බන්ධකමක් නැහැ. ඒක මතක තියාගන්නilla. මේක මේ ගමේ කාලාට කරපු මහාම මහා නින්දාවක්. මට හිතුණොත් මන් දොස්තරට හොඳ පාඩමක් උගන්වනවා. ගුණතිලක මහ නහයට නහන එක. මට බය දොස්තර මහත්තයට මොනවද කරයිද කියලා. ඌ දොස්තර මහත්තයට ගමේ හැමෝම කැමති. ඒත් එක නරක මිනිහෙක් හිටියම ඇති. මට හරි බයයි අම්මේ. මුතුමැණිකෙත් මට හැමතැනම බැන බැන යනවලු. හැමෝම ඊර්ෂ්‍යාවි. උඹ මෛත්‍රී කරපන් දුවේ. මෛත්‍රී මහ උතුම් දෙයක්.
ඉන්ජෙක්ෂන් එකක් ගැව්වා. දැන් ටිකක් හොඳයි. ඩොස්තර මහත්තයා පින් සිද්ධ වෙනවා. හමුන්නාන්සි වගේ කෙනෙක් අපේ නෑදෑයෙක් වෙච්ච එකත් මද. අපි ඒ දවස්වලම හරියට සතුටු වුණා. මේ චන්ද්‍රතයනංගිගේ මගුල් ගෙදරට අපි හරියට උදව් කළා. මේ අපේ ළඟම නෑයොත් වෙනවනේ. ඉස්පිරිතාලටත් යන්න. හොඳට චෙක් කරන්න. බබා හම්බ වෙනකොට ඉස්පිරිතාලට ගෙනියන්න. තව මාස දෙකක් තියෙනවා. ක්ලිනික් යන්න වරදෙන්න එපා. එහෙ හුඟක් ෆැසිලිටිස් තියෙනවා. ඇම්බියුලන්ස්ත් තියෙනවා. හුඟක් අමාරු නම් ලොකු ඉස්පිරිතාලට ඒගොල්ලන් හෙවනවා. හොඳයි. ඉස්සර වාගේ පොලිං වල ඉන්නේ නැතුව එක එක දේවල් ගණ්ඩනම් තියනවා තමයි. ඒ වුණාට බඩවල ගණන්. ඔය ඉතින් හොඳ අතමිට තියෙන උදවියට නා. පීදාසම මටත් ඒක දැනලා වගේ. මං කියන්නේ විමලේ උදල තල්ල ගෙන්නනවා රටින්. අස්ප ගණන්. එතකොට පෝර තියනවා ඕන තරම්. ඒ වුණාට දෙගුණයක් ගණන්. දැන් මේ කටුකම්බි මැහිතෙල් එතකොට ඒවා හතර පහ ගුණයකින් නැගලා බඩු තිබුණට මොකද ගන්න බැරි නම් බඩු මෙල්ලන් කාට කාටද දැනලා තියෙන්නේ පීදාස මාමි? ඌවත් එහෙම තමයි. ග්‍රාම සේවක හැටියට මම මේ බලන්නේ ජාති වේද කෝලහලයකුත් වෙයිද කියලා. රටේ තත්ත්වය නම් එන්නෙන්නම නරක වීගෙන ඉන්නේ පීදාස මාමි. ටික ටික ආරංචි වුණා. උතුරේ තස්තවාදීන් අපේ අයට ගහනකොට මෙහි ඉන්න දෙමළයට අපේ වුන් ගහන්නලු හදන්නේ. අපි තස්තවාදීන්ගේ තත්ත්වයට පත් වෙන එක කිසිම තේරුමක් නැහැ. උන් ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාස නොකරන මුර්ගයෝ. අපි එහෙමද? වා තේරුම් ගන්න කීයෙන් කී දෙනාද? එහෙන් ඔය කරදර මෙහෙන් මේ ජීවත් වෙන්න විදියක් නැති කරදර. ආයෙත් කරදරේ කිව්වා. ඒ වගේ මතකනේ 58 වෙච්ච මහ විනාශි. එහෙන් උන් පුච්චල මැරුවා, මෙහෙන් මුන් පුච්චල මැරුවා. දයාවතී නැන්දයි පීදාස මාමේ බය වෙන්න ඕනේ නැහැ. සුබ්‍රමණියන් දොස්තර මහත්තයර නම් කිසිම කරදරයක් වෙන්නේ නැහැ. උන් නැහෙන්න හැමෝම ආදරේ තමයි. ඒත් ඉතින් ඔය අතරේ සර්පය නැතුව නෙමෙයි. අනේ අපි කොකට චන්ද්‍රතා බලන්න යමුද? දැන් දරුවා හම්බෙන්නත් ළඟයිනේ. රටේ තත්ත්වෙ දැන් එන්න එන්නම නරක වෙගෙන එන්නේ. ජැක්නා මිනිස්ටරත් කරදරයි. මෙහෙත් එහෙම තමයි. හරක් නැතුව ට්‍රැක්ටර් වලින් ගොවිතැන් කරන්න කියලා කිව්වොත්. දැන් ට්‍රැක්ටරුත් ගණන්, තෙලුත් ගණන්. හරක් නැතුව පෝරත් නැහැ. තෙල් වලටයි බේත් වලටයි වියදම් කරන්න ගියාම ඒකේ කෙලවරකුත් නැහැ. යාපන මිනිස්ටරත් කරදරයි. මහන්සි වෙලා වේදන් කරලා ගොවිතැන් කරනවා. ඊට පස්සේ අල ලුණු මිරිස් මෙයාට හේවනවා. දැන් ඔක්කොම රටේ ඉඳලා ගේන්නේ. යාපන මිනිස්සු අමාරුයි. ඒ මිනිස්ටරත් තරහයි. රටෙන් ගෙන්නන්න ඕනේ මෙහෙ තියෙනවා මදිලම් විතරයි. මම පේපර්සින් දැක්කා. ගොවියෝ අල මිරිස් විනාශ කරලා. එහෙම එනකොට මිනිස්සු ධර්ම වෙනවා. තුවක්කු අතට ගන්නවා. එහෙනම් එහෙ මිනිස්සුන්ටත් මහා කරදර. ඔක්කොම කරදර නැති බැරි මිනිහට. ඉස්සරහට මොකද වෙයි කියලා හරියට කියන්නත් බෑ. දැන් ඉතින් කාලෙත් හරි. හරියන් දිවේ අපි ගෝ ගෙදර එක්කගෙන යන්න ඕනේ. ගෙදර ගිහිල්ලා කොහොමද අම්මේ? දොස්තරත් මෙහි, ඉස්පිතාලෙත් මෙහි. ඒක නම් ඇත්ත. එහෙම නෙවෙයි. බබා හම්බෙන්න කිට්ට වෙනකොට අම්මත් ඇවිල්ලා මෙහි නවතින්න.
ඒක නම් ඉතින් කොහොමත් කෙරෙනවනේ. කුළුඳුලේනේ. දැන් රටෙත් ටිකක් කලබල ඇති වෙයි කියලා නේද එන්නේ. මහත්තයා බලාගට ඔය ගැන කල්පනා කරනවා. ඒත් අපි හැමෝ එකම හොඳයිනේ. හැමෝටම කරුණාව දක්වන එක තමයි අපිට තියෙන හයියන්. අපේ හතුරන්ටත් අපි උදව් කරනවා. එදා ගුණතිලකයි මුතුමැණිකේ ගියේ අපිට වැඳලා. කොහොම වුණත් පරිස්සමෙන්. අම්මා, ඉப்ப நீங்க பாட்டி ஆயிட்டீங்க. நான் மாமி ஆயிட்டேன். அண்ணாவே கடிதம் போட்டிருக்கிறான். ஓ, அண்ணாக்கு மகன் பிறந்திருக்குதா? முருகா, எனக்கு இந்த பேர்ல பார்க்க ஆசையா இருக்குது. கல்யாண தந்த அண்ணா அண்ணிய கண்டதுக்கு அது புறம் காணவே இல்லை. அப்பா அம்மா நாங்கள் அங்க போவோமே. எனக்கும் ஆசையா தான் இருக்குது பிள்ளை. சுந்தரத்தோடுக்கா கதைப்பம் அம்மா. அவனுக்கு தான் சிங்களாக்களை கண்டா பிடிக்காதே. என்றாலும் தம்பி சுந்தரம் இப்ப சித்தப்பாயிட்டம் தானே. தம்பி சுந்தரம், நீ இப்ப சித்தப்பாயிட்ட. சுந்தரம், அண்ணாக்கு மகன் பிறந்திருக்குது. நாங்க பார்க்க போறோம். அப்படி நானும் பார் போட்டா போட்டா, நீ வர வேண்டாம். மகனை பாக்குறதுக்கு இல்ல, அங்க சிங்களாக்கள் எப்படி வாழ்றாங்கிறத நானும் பார்க்க வேணும். அப்படி என்ன ஆபத்தை தான் முடியும். அது ஒரு உலகம், இது ஒரு உலகம். அங்க என்னடாண்டா, வெளிநாட்டில இருந்து பொருட்கள் எல்லாம் இறக்குமதி செய்து மக்கள் சந்தோஷமா வாழ்ந்து கொண்டிருக்கிறாங்க. இங்க இங்கதான் நாங்கள் கஷ்டப்பட்டு கொண்டிருக்கிறோம். ஒரு நாடுன்னு சொல்றாங்க, நாங்க இங்க கஷ்டப்பட்டு கொண்டிருக்க அவங்க சந்தோஷமா இருக்கிறாங்க. அங்க அவங்க எப்படி வாழ்றாங்கிறத நானும் வந்து பார்க்கத்தான் வேணும். அதனால நானும் வா. தம்பி, நீ வர வேண்டாம். தம்பி சுந்தரம் வந்திருந்தால் இன்னும் பயம். அவன் வர நினைச்சது சிங்களாக்களை வேவு பார்க்க வல்லும். කතා කරලා කිව්වොත් උදව්වක් කරන්න. මේ පැත්තේ ආ වගේ නෙමෙයි හින්දා ඇහුවේ. சிங்களம் தெரியாது. அங்களுக்கு பிரிச்சு நின்று வரப்போ போல தெரியுது. அம்மாலா கொஹெது? அகரவத்த. அகரவத்த தான் මේක. කොහාටද යන්නේ? டிஸ்பென்சரி, டாக்டர் சுப்ரமணியம் டிஸ்பென்சரி. මොකටද බය වුනේ? අපි උදව් කරන්නයි ඇහුවේ. මේ පළාතරේන ඕනි කෙනෙකුට අපි උදව් කරනවා. Go ahead along this road and turn left side. Go view your third dispensary. ඕ, ඩොක්ටර් සුබ්‍රමණියම්. බය වෙන්න එපා. මෙහි ඕනි කෙනෙකුට යන්න ඉන්න පුළුවන්. ජීවත් වෙන්න පුළුවන්. Thanks. ගිහි ටිකක් කට ගැවුනායි යන්තම් පාර කියලා දුන්නේ. මේ මිනිස්සු බයි පව් බං.
ඇයි බං එහෙවුම් අපි ගැන හිතන්නේ මහා නලක විදිහටනේ කොහොම හරි අපේ අම්මකට දුව කොට මෙහෙ තනියම යන්න පුළුවන් වට එහෙ යන්න බෑනේ நான் நினைச்சேன் எங்களுக்கு ஏதாவது பிரச்சனை தான் வரப்போகுது இங்கேயும் இப்படித்தான் நல்லபடி எங்களும் இருக்கிறாங்க கூடாதபடி எங்களும் இருக்கிறாங்க தம்பி சுந்தரத்துக்கு இதை காட்டி இருக்க வேணும் அவன் இங்க வராதது நல்லதுதான் உன்னே பாபு வீணுவினே மா ලස්සන සං ඒක තේරුම මොනවාද අපේ කයි තාත්තට තේරෙන්නේ නේද පුතේ තාත්තා දන්නවා මම එකක් කියන්නේ කණ්ණේෙන් කණ්මණියේ கண்ணனே கண் வளராய் ஊரார்கள் பேசிடவும் உறவினர் பேசிடவும் ஒரு போதும் இடமளியாய் கண்ணனே கண் வளராய் தாத்தை கவி அப்படி தேறின்னு அப்பே கவி தாத்தர் தேறின்னு நேதுபுத்தே Thank you.